අලුත්ම තොරතුරු ඔබ වෙත රැගෙන එන අපගේ නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා තවමත් අපේ channel එකට අලුත් නම් දැන්වම subscribe කරලා ළඟම තියෙන සීනු ලකුණත් ඔබන්න. මේ වගේ videos ඔයාලට එතකොට දැනගන්න පුළුවන්. ජනාධිපති මන්දිරයේ වටලලා මිනිස්සු මහා විරෝධතාවයක නියැලෙන අවස්ථාවේදී හැර ඉන් පෙර කිසිම අවස්ථාවක ජනාධිපතිවරයා ඉල්ලා සිටි කියලා අපි කිව්වේ නැති ඇයි? අපි හැම වෙලාවෙම කිව්වේ ඒ තනතුර එහෙම ගියොත් ඒක අරාජිකත්වයක් ඇති කිරීමක්. හැබැයි ඉතින් අර තරුණ අරගල කරුවන්ට මේක තේරුම් ගැනීමට තරම් නුවණක් බුද්ධියක් සිහි කල්පනාවක් තිබුණේ කියලා අපි හිතන්නේ නැහැ. දැන් අන්තිමට උනේ අරගල කරුවන් තමන්ගේ මන්දිරයේ වටනනකොට වෙඩි තියන නියෝග නොකරපු ජනාධිපති ගෙදර ගිහිල්ලා න්‍යායක් නැති, උපාය මාර්ගයක් නැති, ඥානයක් නැති, හිසක් නැති අරගලයක ප්‍රතිඵලය තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඡන්දෙ දුන්නේ ඇයි? පොදු හේතුවක් තියෙනවා. මන්ත්‍රී වරුන්ගේ තියෙන අනාරක්ෂිත මනස ඔක්කොම ගනි මේ தත්ත්වය ඉවර කරන්න ඕන. ඒ මනස ඇතිකලේ කවුද? අරගලය. අර රෑ ගිහිල්ලා ගෙවල් ගිනි තියපු සෙට් එක. පාර්ලිමේන්තුව වට කරන්න සුනිල් හඳුන්නෙත්ලා ලාල් කාන්තලා කට්ටිය ඇවිල්ලා පාර්ලිමේන්තුවත් තවත් ජනාධිපති ලේකම් කාර්යාලයක් බවට පත් කරගන්න, තවත් ජනාධිපති මන්දිරයක් බවට පත් කරගන්න උත්සාහ කරපු වෙලාවේ ඒකට ඉඩ නොදී හදිසි නීතිය ඇඳිරි නීතිය දාලා ආරක්ෂක අංශ වලට නියෝග නිකුත් කරලා යැව්වේ රනිල් කියලා ඒගොල්ලෝ හිතනවා. දේශපාලන න්‍යායක්, අනාගත දැක්මක්, විචාරශීලී කියවීමක් මොනවත් නැතුව මේ කණේ කරා බුදාගත්තු රැවුල් කාර්යෝ හරේ මේ අර ලිබියාවේ මුකුදු වගේ ඩාය කට්ටියත් ඉදදාගෙන එන වීරයෝ වෙලා සුන්දර කතා කියලා මේ සමාජ ජාල ක්‍රියාකාරී කිව්ව ඊළඟට නළු නිළියෝ මේගොල්ලෝ ඇවිල්ලා මේ ඔක්කොම ෆෝම් කරලා අන්තිමට ගෙනාවා රනිල්.